දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි මාසයකට ආසන්න කාලයක් සංචලන සීමා පනවා තිබූ අතර එම සීමා පසුගිය 21 වනදා අලුයම 4ට ලිහිල් කෙරුණා. කෙසේ වෙතත් පසුගිය 23 වනදා රාත්‍රී 10 සිට යළි සංචලන සීමා දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණු අතර එය අද පෙරවරු 4 සිට ඉවත් කෙරුණා. අදාළ සංචලන සීමා ලිහිල් කෙරුණත ජූලි මාස 5 වනදා දක්වා පළාත් සංචලන සීමා අඛණ්ඩව ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ. සංචරණ සීමා ඉවත් කර තිබුණත් පළාත් අතර ගමනාගමනයේ කිසිසේත් ඉඩ ලැබෙන්නේ නැහැ. පළාත් අතර ගමනාගමනින් වැළකිය යුතුයි. අත්‍යවශ්‍ය සේවාවල සමාජික සමාජිකාවන්ට පමණක් පළාත් මායිම් හරහා ගමන් කිරීමට අවස්ථාව තිබෙනවා ඔවුන්ගේ රාජකාරී කටයුතු වලට. ඒ වගේම අතිශය මානුෂික හේතුවක් එනම් යම් කිසි කෙනෙකුගේ මරණය වැනි අවස්ථාවකදී ළඟම ඥාතියෙක් වේ නම් පමණක් ඒ සඳහා යාමට හැකියාවක් තිබෙනවා. ඒ හැරෙන්නට කිසිම අවස්ථාවක පළාත් මායිම් හරහා යාමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. මේ නිසා මේ සම්බන්ධයෙන් සියලු දෙනාම දැනුවත් වී කටයුතු කළ යුතුයි. මේ අතර පවතින තත්ත්වයේ හමුවේ දිස්ත්‍රික්ක පහකට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද පෙරවරු 6 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, කලුතර, මන්නාරම, යාපනය, රත්නපුර හා කොළඹ දිස්ත්‍රික්කයට අදාළව ප්‍රදේශ කිහිපයක් මෙලෙස හුදකලා කෙරුණු බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. මාස 1කමාරකට පමණ පසු මෙරටින් වාර්තා වූ දෛනික අඩුම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණා. පසුගිය මැයි මාස 8 වනදා මෙරට දෛනික අඩුම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව වාර්තා වූ අතර එය සටහන් වූයේ 1896ක් ලෙසයි. ඉන්පසු දෛනිකව කොවිඩ් රෝගීන් 2000 සීමාව ඉක්මවා වාර්තා වූ අතර දින 46කට පසුයි මෙරට අඩුම දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණේ. එලෙස වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1941. ඉන් පුද්ගලයන් 24 දෙනෙකු විදේශගතව සිට මෙරට පැමිණි පුද්ගලයන්. සෙසු රෝගීන් දේශීයව හඳුනාගෙන ඇති පුද්ගලයන් පවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 386ක්. කොළඹින් 261ක්, කලුතරින් 252ක්, ගාල්ලෙන් 64ක්, මාතරින් 16ක්, හම්බන්තොටින් 11ක්, රත්නපුරෙන් 97ක්, කෑගල්ලෙන් 125ක්, මොනරාගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 6 දෙනෙකු ඊයේ දින වාර්තා වී තිබෙනවා. බදුල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 100ක්, නුවරින් 27ක්, මහනුවරින් 97ක්, මාතලින් 13ක්, මඩකලපුවෙන් 133ක්, අම්පාරෙන් 18ක්, ත්‍රිකුණාමලෙන් 8ක් හා අනුරාධපුරෙන් 61 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඊයේ දින කොවිඩ් රෝගීන් 39 දෙනෙකු වාර්තා වී ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 54ක්. පුත්තලමෙන් 17ක්, වවුනියාවෙන් 10ක්, මනාරමෙන් 55ක්, මුලිතිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 4ක්, කිලිනොච්චෙන් 3ක් හා යාපනයෙන් කොවිඩ් රෝගීන් 60 දෙනෙකුද වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. පැහැදිලිවම අපිට පේනවා මේ මොහොතේ සතියකට දෙකකට කලින් ඉඳලා දකින්න ලැබෙන අඩුවීමේ ප්‍රවණතාවය දිගටම ඉස්සරහට යනවා. මේකෙන් කොහෙත්ම අපිට මේ මොහොතේ නිගමනයකට එළඹෙන්න බෑ. සියල්ල පාලනය වෙලා තියෙනවා. ඒ වගේම ඉදිරියටත් මේ රෝගයෙන් අඩුවීම දිගටම වෙනවාය කියලා. මොකද මේක අපිට ඕනෑම වසංගත රෝග තත්ත්වයකදී දකින්න පුළුවන් උච්චාවචන තියෙනවා, අඩු වෙනවා, ඒ වගේම වැඩි වෙන්න පුළුවන්. නමුත් අපේ ප්‍රධාන අරමුණ වෙන්න ඕන මේ අඩුවෙන ප්‍රවණතාවයේ තියෙන අවස්ථාවක වැඩිවීමට තියෙන ඉඩකඩ අවම කර ගැනීම. මෙහිදී අපිට අලුත් පොකුරු මතුවීමේ අවදානම පලින් තිබුණු විදිහටම තියෙනවා. මේ අවදානම අපිට නැති කරගන්න පුළුවන් එකම ක්‍රමවේදය තමයි අපි යම් තැනක තියෙන රෝගය තවත් තැනකට ගෙන ගොස් එම ස්ථානයේ පැතිරීමට උදව් කිරීමෙන් වැළකී සිටීමයි. PCR අඩු කරපු නිසාද මේ රෝගින් වාර්තායිල් වැඩි නැත්නම් ඇත්තම තත්ත්වයද? සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව පහුගිය කාල සීමාව තුළ මොනම ආකාරයකින්වත් බරපතල ලෙස අඩුවීමක් වෙලා නැහැ. සාමාන්‍යයෙන් දිනකට කෙරෙන්න පුළුවන් ක්‍රමානුකූලව 15,000න් ඉහළ අනිවාර්යෙන් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. මේ මොහොතේදී 18,000න් ඉහළ දිගටම පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වයේ යටතේ තමයි මේ අඩු රෝගීන් සංඛ්‍යාවක් බිහිවන්නේ. පළමුවෙන්ම මම නැවතත් කියනවා මේ රෝගීන්ගේ අඩුවීම PCR අඩුවීම හරහා කෘතිම ඇති කරගත්ත දෙයක් නෙවෙයි. දෙවැනි එක තමයි මේ අඩුවීම අපේ සමාජ අපේ තියෙන ආරක්ෂිත ක්‍රියාවලියන් වලට සෞඛ්‍ය පුරුදු රිහිල් කිරීමට තරම් ප්‍රමාණවත් දෙයක් නෙවෙයි. ඒ නිසා අපේ සියලු දෙනාම කලින් තිබුණා වගේම අපේ ආරක්ෂිත විධිවිධාන අපි අනුගමනය කළ යුතුමයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 248,050ක් ලෙසයි. මෙ අතර ඇතැම් රාජ්‍ය ආයතන වලින් කොවිඩ් රෝගීන් වාර්තා වූවත්
අදාළ ආයතන ප්‍රධානීන් විසින් ඒ බව සංගවා සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ. අපිට පේන්න තියෙනවා ඇතැම් රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන තුල අසත්‍යව වර්තා වුණාම ඔවුන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වලින් බැහැරව ඒ ආයතන පවත්වාගෙන යෑමේ ගැටලු නිර්මාණය වෙන නිසා ඔවුන්ගේ PCR පරීක්ෂණ හෝ ඇන්ටිජන් පරීක්ෂණ වලට භාජනය නොකර ඒ වගේම සෞඛ්‍යාධිකාරී කාර්යාලයට හෝ මහජන සෞඛ්‍ය පරිශුද්ධ දැනුවත් නොකර ඔවුන් රහසිගතව සංගවාගෙන කටයුතු කරන ආකාරයක් ඒ නිසා අපි දැඩිව කියනවා සියලුම රාජ්‍ය ආයතන වලට සහ පෞද්ගලික ආයතන වලට තමන්ගේ ආයතන තුල COVID-19 ආසාදිතෙක් වාර්තා වුණොත් ඒ සම්බන්ධව ඔවුන් නෛතිකමය වශයෙන් බැඳිලා ඉන්නවා අදාළ මහජන සෞඛ්‍ය පරිශ්‍රයා හෝ සෞඛ්‍යාධිකාරියා දැනුවත් කරන්න එහෙම අවස්ථා මිනිදිරියට වාර්තා වුණොත් නෛතිකමය ක්‍රියාමාර්ග ගන්නවා දෙවන පුරා සියලුම මහජන සෞඛ්‍ය පරිශ්‍රුණ ඒ සම්බන්ධව දැඩි අවධානයෙන් කටයුතු කරනවා වටවල පොලිස් බල ප්‍රදේශයෙන් ඊයේ දින COVID-19 වෛරසය ආසාදන ඕ නව රෝගීන් 19 දෙනෙකු හඳුනාගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා වටවල ප්‍රදේශයෙන් හමු වූ පෙර ආසාදිතයින්ගේ ළඟම ආශ්‍රිතයින් සොයා නිරෝධායනයට යොමු කර සිදු කරන ලද PCR පරීක්ෂණ අනුව නව රෝගීන් 19 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එම රෝගීන් වටවල කුයිල්වත්ත වැලියොය දියගල හා ආක්‍රා ඔය යන ප්‍රදේශවල පදිංචි කරුවන් ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් එකම පවුලේ සමාජිකින් බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 45ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා අදාළ මරණ සියල්ල පසුගිය 23 වනදා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එලෙස මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 18ක් හා පිරිමි පුත්කලින් 27 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 2814ක් ලෙසයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.